ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ රචනා ප්‍රශ්නයට කොහොමද පිළිතුරු ලියලා තියෙන්න ඕනි කියලා සහ කොහොමද ලකුණු ලබා දෙන්නේ කියලා. අපි බලමු මොකද්ද අහලා තියෙන ප්‍රශ්නේ කියලා. මිතුරන් සමග උදෑසනින්ම පාසල් යාමට පැමිණෙන ඔබ පාර හරහා ගසක් වැටී තිබෙන අයුරු දකි. අහල පහල වෙනත් කිසිවෙක්ද නැත. ඔබගේ අදිෂ්ඨානය කෙසේ හෝ පාසල් යාමයි. ඉන්පසුව ඔබ සිදු කරන්නේ කුමක්ද යන්න මාතෘකාව කරගනිමින් වාක්‍ය තුනක් ලියන්න. සෑම වාක්‍යයක්ම වචන පහකට නොඅඩු විය යුතුය. උක්ත වාක්‍යාත සම්බන්ධය හා අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුය. මේ තියෙන්නේ සිසුන් ලියා ඇති වාක්‍ය කිහිපයක්. අපි බලමු මොනවද කියලා. පළමුව මම මිතුරන් සමග කුමක් කරන්නේදැයි කතා කරමි. දෙක මම අහල පහල කෙනෙකු සිටිනවාදැයි බලමි. මම මිතුරන් සමග එකතු වී ගස ඉවත් කිරීමට උත්සාහ කරමි. මම ඉක්මනින්ම නිවසට දිව ගොස් මේ පිළිබඳව තාත්තාට කියමි. ඉන්පසුව මම වහාම දුරකථනය අසලට ගොස් නගර සභාවට දන්වමි. මම ඔවුන් පැමිණ ගස ඉවත් කර යනතුරු පාසල් යාමට නොඉවසිල්ලෙන් බලා සිටිමි. මම පාර අවහිර කර තිබූ කොටයට උඩින් පැන පාසලට යාමට උත්සාහ කරමි. තවද මම මිතුරන් සමග එකතු වී ගස පෙරලීමට උත්සාහ කරමි. නැතහොත් මම කෙසේ හෝ වෙනත් මාර්ගයකින් පාසල වෙත යමි. මිතුරන් සමග මම මෙම කාරණය වැඩිහිටියන්ට දැන්වීමට නිවසට යමි. ඔන්න ඔය විදිහට පිළිතුරු ලබා දීලා තියෙනවා නම් එක වාක්‍යයකට ලකුණු දෙක බැගින් ලකුණු හයක් රචනාවට හිමි වෙනවා. ඒ වගේම මේ වාක්‍ය ටික හැර මෙන්න මේ පහත සඳහන් වාක්‍ය ලියලා තියෙනවා නම් ලකුණු ලබා දෙන්න එපා කියලා තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. බිම වැටී ඇති ගස කෙසේ හෝ ඉවත් කර පාසල් යාමට අදිෂ්ඨාන කරගනිමි. ගස ඉවත් කිරීමට උදව් ඉල්ලා අසල කඩේට යමි. අපි සැවොම එකතු ගස ඉවත් කිරීමට අදිෂ්ඨාන කරගනිමු. වේලාවට පාසලට යා නොහැකි වේදයි සිතා මම මදක් බිය වුනෙමි. ඉන්පසු මම පාසල් බෑගයද රැගෙන ගසෙන් එහා පැත්තට පැන පාසල වෙත ගියෙමි. මම ගස උඩින් පැන ගියෙමි. මම පසුව පාසලේ ගුරුතුමියටද යහළුවන්ටද කිව්වෙමි. ඒ ගස ඉවත් කිරීමට මට බැරි බව යහළුවෝ පවසති. එය මට හොයාගත නොහැකි බව වැටහුණි. කඩා වැටී තිබූ ගස උඩින් පැන යාමට උත්සාහ දැරීම. අපි කෙසේ හෝ පාසල වෙත පියනගනවා යයි අදිෂ්ඨානය කරගත්තෙමු. මිතුරන් සමග එක් වී පාරට වැටී තිබූ ගස පෙරලා දැමීමට පුළුවන් වුන නිසා අපි හැමෝම ජයගත්තෙමු. එම ගස විශාල නිසා අපිට එය කිරීමට සිතුනත් වෙනත් ක්‍රමයක් සිතා බැලුවෙමි. පාසලේ සීනු හඬ ඇසුණු නිසා අපි ගසේ කොළ අතු එහාට කර දිව්වෙමි. ගස තිබෙන ස්ථානයෙන් කෙසේ හෝ අහකට තල්ලු කිරීමට උත්සාහ කරමි. මිතුරන් සමග පාරට වැටී තිබූ ගස ඉවත් කර ජයගත්තා. ඔන්න ඔය විදිහට වාක්‍ය ලියලා තිබෙනවා නම් ලකුණු ලැබෙන්නේ නැහැ. If you like this video, don't forget to subscribe.